අයිබෝවන් කියල පිළිගන්න ඔගොල්ලන් හැමෝම. ඔන්න මම අදත්තාවේ ඔගොල්ලන්ට පොරොන්දුන විදිහටම හෙල්දි විදිහට රාත්‍රිය ආහාර වේල සකස් කරගන්න කොහොමද කියලා කියලා යන්න. හරිම ලේසි මේ මන් පිළිල කරගන්නා විදිහ. ඔගොල්ලන්ටත් අදහසක් අරගෙන මේ විදිහටම හදාගන්න පුළුවන් මේ දේවල් වෙනස් කරලා. එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් එක්ක අද අපි හදමු ලේසියෙන්ම පහසුවෙන්ම හදාගන්න පුළුවන් සරල රාත්‍රී ආහාර වේලා. ඔන්න එහෙනම් අත මගේ ඩිනර් එක මම ලෑස්ති කරන්න යන්නේ. මම අද එකතු කරේ කැරට් ඔයිල් ටික. ඒ කියන්නේ මේස හැඳක් විතර වගේ මම කැරට් ඔයිල් එකතු කරලා තිනවා. මේක රත් වෙනකොට මම මේකට දානවා සුදු ලුණු. ගොඩක් නම් දාන්න නැහැ සුදු ලුණු. මේ විදිහට අතෙන් ටිකක් තලාගෙන තමයි මම සුදු ලුණු එකතු කරේ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා කඩල ටික. මම ටිකක් වැඩිපුර කඩල ටිකක් ගත්තා. ඔයගොල්ලන්ට පුළුවන් ගන්න ප්‍රමාණය වෙනස් කරගන්න. මම මේකට එකතු කරගන්නවා තක්කලි සෝස්. මම අමුවෙන් උත් තක්කලි කනවා. මම ගොඩක් තක්කලි කන්න ආස නිසා මම ගොඩක් වෙලාවට කෑම හදනකොට තක්කලි හෝ අමුවෙන් හෝ තක්කලි සෝස් එකතු කරගන්නවා. මම මේක මේ විදිහට තියලා විනාඩි දෙකකින් විතර එකතු කරගන්නවා වතුර. මේ විදිහට වතුර එකතු කරගන්නවා. මම මේ කඩල තඹගෙන තියෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවක් ගොඩක් වතුර අවශ්‍ය වෙන්නේ නැහැ මේකට නැවත. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා මම ගම්මිරිස් කුඩු ටික. මම ලුණු එකතු කරන්නේ පස්සේ අවසානෙට. මොකද මම මේකට සුප් කැට කෑල්ලක් එකතු කරගන්නවා. ඒකේ ලුණු රසක් තියෙන නිසා මම සුප් එක හදලා ඉවර වෙලා තමයි ලුණු එකතු කරගන්නේ. මේ තියන්නේ අපි හදාගන්න සුප් එක. මේ වගේ කඩල ඇට ටිකක් පොඩි කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා නිමිති ටික. මේ විදිහට අපි මේක එකතු කරන්න ඕනේ. සුප් එක හදලා අවසානෙට වගේ බාන්න ලිපෙන් ගන්න ටිකක් විනාඩි 3කට 4කට කලින්. ඔන්න එහෙනම් මම අද රාත්‍රී ආහාර වේල පිළියෙල කරලා ඉවරයි. ඔගොල්ලන්ට දැක්කනේ හරිම පුංචි වෙලාවක් ගියේ. අපි උදේ කඩල ටික තඹලා තියාගත්තාම අපිට කන්න ලම් වෙනකොට විනාඩි 15කට විතර කලින් අපිට පුළුවන් සුප් එකත් ලෑස්ති කරගන්න. ඒ වගේම මම රෑට පාම් පෙත්තක් දෙකක් වගේ කන්නේ. මොකද හේතුව මම දවල්ට බත් කන නිසා. ඒ නිසා මම රෑට නැවතත් ආයි බත් කන්නේ නැහැ. බලන්නකෝ ඉක්මනින් හදාගත්තට සරල වුණාට මෙතන තියෙනවා යකඩ තියෙනවා ප්‍රෝටීන් තියෙනවා කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඒ වගේම මම මේ කෑම එක කාලිවර වෙලා නින්දට කලින් ෆැට් එක නැති ෆැට් එක අඩු කිරි වීදුරුවක් බොනවා. මොකද මම බාලට කිරි දෙන නිසා. නමුත් සාමාන්‍ය කෙනෙකුට මේ ආහාර වේල හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම තමයි ප්‍රෝටීන් නිසා අපිට බඩගින්න ගොඩක් දැනෙන්නේ නැහැ. කාබෝහයිඩ්‍රේට් ගොඩක් කාපුවහම අපිට බඩගින්න හරි ඉක්මනින්ම දැනෙනවා. එහෙනම් ඔන්න මම අදත් ඔයගොල්ලන්ට රාත්‍රී ආහාර වේලක් අරන් ආවා. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ විදිහට සරලව ලේසියෙන් පහසුවෙන් හදාගන්න. එහෙනම් අපි පිටි කන එක කාබෝහයිඩ්‍රේට් අඩු කරලා ප්‍රෝටීන් වැඩිපුර ආහාරයට එළවලු පළතුරු වැඩිපුර එකතු කරගමු. ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් සරල රාත්‍රී ආහාර වේලක් ඔයගොල්ලන්ට අරන් එන බලාපොරොත්තුවෙන් අපි අදට යනවා. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලන් හැමෝටම.